මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු දෙවන්තම ජන පෙළගැස්ම අපි පහුගිය මාස දෙක තුන ඇතුළේ දැක්කා. එහෙත් එම අරගලයේ සමත් වුණා රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් කරන්න සමත්. අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් කරන්න සමත්. ඇමති තමල් රාජපක්ෂ ඉවත් කරන්න සමත්. ඇමති නාමල් රාජපක්ෂ ඉවත් කරන්න සමත්. ඇමති සසේන්ද්‍ර රාජපක්ෂ ඉවත් කරන්න සමත්. රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න සමත්. එහෙත් රාජපක්ෂ කඳවුරේ කඳ ඉතුරු වෙලා තිබුණා පාර්ලිමේන්තුවේ. එනිසා ඉතුරු කඳ විසින් රාජපක්ෂ කඳවුරට අලුත් හිසක් හයි කරා. ඒ තමයි රනිල් රාජපක්ෂ හිස. ඒ කඳවුරට අලුත් හිසක් නිර්මාණය කරා පාර්ලිමේන්තුවේ බලයෙන්. දැන් රටේ නිශ්චිත වශයෙන් කඳවුරු දෙකක් බෙදලා තිබෙනවා. එකක් තමයි රනිල් රාජපක්ෂ කඳවුර. ඒ කඳවුර සමන්විත වන්නේ රනිල් රාජපක්ෂලා අපරාධකාරය වංචනිකයන් ඇතුළු කණ්ඩායමකින් ඒ රාජපක්ෂ කඳවුර සමන්විත වෙනවා. තව ඒ වටේ හොරගල් අහුලන කණ්ඩායමකුත් ඉන්නවා. ස්වාධීනුණු අය පරණ මෑන් හොරගල් අහුලන. හරිද? ඒ වගේම සජිත්ගේ කණ්ඩායමේ බොහෝ අය හොරගල් අහුලමින් ඉන්නවා. ඒක තමයි එක කඳවුර. ඒ කඳවුර පවතින්නේ මොකක් මතද? ඒ කඳවුර පවතින්නේ එක පාර්ලිමේන්තුවේ ඔලු පෙඩි 134ක්. ඒක පවතින්නේ මහජනයාගේ කැමැත්ත මත නෙමෙයි. ඒ කඳවුර පවතින්නේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි 134ක් මත. 134 කියපුවාම බස් එකකුත් මතක් වෙනවා. කොහොමද යන්නේ? කොහොමද යන්නේ? මතකද බලන්න. ඉතින් ඒක මත තමයි රඳා පවතින්නේ. අනිත් එක රඳා පවතින මේ විවස්ථාව මත. මේ විවස්ථාව ඇතුලේ ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා විවස්ථානුකූල බලයක් ස්ථාපිත කරගන්න. ඒක ඇතුලේ රඳා පවතින. දෙක ඊළඟ කරුණ ඒක රඳා පවතින්නේ විවිධ වරදාන වරප්‍රසාද ප්‍රදානය කරමින් තමයි ඒක රඳා පවතින්නේ. දැන් ලබන සතියේ තව ඇමතිවරු රොත්ත දිවුරුම් දෙන නියමිතව සැලසුම් කරලා තිබෙනවා. කැබිනට් ඇමතිවරු ඒක පවතින වරදාන වරප්‍රසාද මත. ඒ විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂි දැන් 134 දෙනා මෙහෙවන්න සංවිධායකවරු කී දෙනෙක් ඉන්නවා? ඉස්සර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක. දැන් ඉන්නවා නියෝජ්‍ය සංවිධායක. සනසන්ඩ තනතුරක් වාහන තෙල් දීමනාවන් කාර්ය මණ්ඩලෙදී. ඊගෙන ඉන්නවා සහකාර සංවිධායක. වාහන තෙල් කාර්ය මණ්ඩලෙ වියදම් කරන. එනිසේ කඳවුර පාර්ලිමේන්තුවේ පවතින්නේ අමාත්‍ය ධූර රාජ්‍ය මාධ්‍ය ධූර විවිධ තනතුරු පිරිනමමින් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන්න ඉඩ සලසමින් තමයි ඒ කඳවුර රඳා පවතින්නේ. ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉඳලා එක්කෙනා පෞද්ගලික මැතිවරණ ඉල්ලපු ඔක්කොම පෙරදුනා. දැන් පෙරදුණු අය අන්න කඳවුරේ. රනිල් වික්‍රමසිංහගේ විවස්ථා කටයුතු පිළිබඳ උපදේශක අකිල විදාන, ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල් රත්නායක, මේ පරිසරය පිළිබඳ උපදේශක නේද? ඔයගොල්ලෝ දන්න රුවන් විජේවර්ධන. ඒ වගේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ආසු මාර්සිංහ, හිටපු මන්ත්‍රීවරු. ඒ විතරක් නෙමෙයි වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු මන්ත්‍රීවරු. අධ්‍යක්ෂ ජෙනරාල් තරුකියක් තියෙනවදන්න ජෙනරාල්. මොකද මේ කරමින් තිබෙන්නේ? මේ කඳවුර රඳා පවතින්නේ තමනු තමන් වට ඉන්න කණ්ඩායමට විවිධ වරදාන වරප්‍රසාද තනතුරු පාන්න මාන්න පිරිනමන. ඒක තමයි උන්ගේ කපවත්ම. ඊළඟ රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා තමන්ගේ පැවක් මත වෙන්නේ මර්ධනය මත කියලා. රනිල් වික්‍රමසිංහ මර්ධනය මත පැවත්ම ඉතිහාසයේ අවසන් වෙලා දැන් රනිල් දශක ගණනාවක් ගෙවිලා ඉවරයි. තවදුරටත් රටක්
ඉඩපත් කරලා සමාජ ක්‍රියාකාරී මර්ධනය කරලා දේශපාලන ක්‍රියාකාරී මර්ධනය කරලා රනිල් වික්‍රමසිංහට පුටුව ආරක්ෂා කරගන්න පුළුවන් ඓතිහාසික ද රනිල් වික්‍රමසිංහ පහුගියද ඔයගලන්ට මතකද පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වලා කිව්වා අරගලයක් තිබුණා අරගලේ සාමකාමී කට්ටිය හිටියා අරගලේ ත්‍රස්තවාදීන් හිටියා අරගලේ ත්‍රස්තවාදී අපිත් බලන් හිටියා රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදීන් කවුද කියලා එක්කෙනෙක් පූල් එකේ නානකට සබන් ගැව්වා ත්‍රස්තවාදී තව කෙනෙක් ජනාධිපතිගේ වැසිකිළිය පාවිච්චි කළා කියලා ත්‍රස්තවාදී තව කෙනෙක් ජනාධිපතිගේ කොඩිය නිදාගත්තා කියලා ත්‍රස්තවාදී තව කෙනෙක් ෆ්‍රිජ් එකේ තිබුණු ගස් ලබු බෑ කෑවා ත්‍රස්තවාදී තව කෙනෙක් ජනාධිපති මන්දිරයේ තිබුණු සල්ලි ගණන් කරුවා කියලා ත්‍රස්තවාදී තව කෙනෙක් ජනාධිපති මන්ත්‍රීට ඉස්සරලම ඇතුළුණු කෙනා ත්‍රස්තවාදී තව කෙනෙක් ජනාධිපති ලේකම්කාරලාට ඉස්සරලම ඇතුළුණු කෙනා ත්‍රස්තවාදී රනිල් 134 ම තමයි යවන්නු වෙන මොකක්ද රනිල් වික්‍රමසිංහ ඉස්තනවා අරගලයට මැදිහත්තුම එකට නායකත්ව දීපු කණ්ඩායම මර්ධනය කරලා තමගේ පාලන ඉස්සරහට ගෙන යන්න පුළුවන් වේවි කියලා. ඊයේ පෙරේද 18 වෙනිදා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් එක්ක පෙළපාලියක් ගියා. ටවුන් නෝල්ලුන් වගේ පටන් අරගෙන කොටුවරස්සීමක් තියනවා. මොකද කරේ? යූනියන් ප්ලේස් වල යුනියන් ප්‍රදේශ මඟරකල හිටිය පොලිසිය බැරියර් දාලා තිබුණේ ප්‍රවිෂ්ඨ වෙන්න බාධා හදලා තිබුණේ ජනාධිපති මන්ත්‍රියකට හරුණ නෙමෙයි ජනාධිපති ලේකම් කාර්යාලයකට හරුණ නෙමෙයි අගමැතිගේ ගෙදර හරුණ නෙමෙයි පාර්ලිමේන්තුවට හරුණ නෙමෙයි ලිප්ටන් සිට කොටුවට පාගමනක් යනවා යුනියන් ප්‍රදේශයේ පාගමන මගර රකල පොලිසිය විසින් පහරකට පහර එල්ලකට බලවහරිනු රනිල්ක මම් පහරන්නෙක් වගේ මගර රකල පහර දෙනවා මගර රකල පහර දෙනවා ඒ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ජනතාවගේ උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය හෝ විදවැට්ටීම සඳහා රනිල් වික්‍රමසිංහ දරන සෑම ප්‍රයත්නයක්ම පරාජයට පත් කරන්න අපි සූදානම් බව රනිල් අපි කියනවා. අපි බෙල් කඳේ දන්නු කීවට ආව සාමකාමී ഘോഷණය අපේ සටන් පාට කිව්වා මග රැකල පහර දෙන්නව නම් රනිල් අපි අද නතර වෙන්නේ නුගේ ගොඩින් නොවන බව ඔබ මතක තබා ගන්න. එහෙම මේ ජනතාවගේ අයිතිින් එක්ක ජනතාවගේ අයිතිවාසිකම්ක එහෙම හැප්පෙන්න එම මර්ධනය කරන්න බලයක් නැ රනිල් වික්‍රමසිංහ ඔයාට ඔය 134 ම ජනාධිපති මේ රටේ ජනයාගේ ජනාධිපති නෙවෙයි මේ රටේ ජනතාව ජනාධිපති වෙන්න නෙවෙයි පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න ගන්න දුන්නේ මතක තබා ගන්න 1977 ඉඳන් රනිල් වික්‍රමසිංහ ඇමති පස්සේ අගමැති පස්සේ විපක්ෂ නායක අගමැති වට කීපයක් අවුරුදු 43 රනිල් වික්‍රමසිංහ එක්ක අගමැති එක්ක ඇමති එක්ක විපක්ෂ නායක හැබැයි පහුගිය මහචන්දදී පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවත් මේ රට ජනතාව දුන්නේ නැහැ ජනාධිපති කෙනෙකුට නිකන් නේද ජනාධිපති ජනතාවගේ බලයෙන් තෝරාපත් කරන ලද නායකයා මෙයා මොන ජනතාවගෙන් 134 ද නේද නායකයා අර බස් එකේ වෙන මොකද්ද මෙයාට තියෙන්නේ සිය කල්පනා කරන මොකද්ද මර්ධනය දියත් කරමින් ජනතාවගේ නැගී හිටින්න පාලනය කරන්න මේ මොකද
මේ පණිවිඩ දෙන රාජපක්ෂලාට රාජපක්ෂලා කඳුර සතුටු කරන්න ඕන අරගලේ නියුතු කරුණු තරමින් අත්තන උඩ ගැනීම කවුද අනුමත කරන්නේ මේ නමවෙන්ද පහාරයට විරුද්ධව රනිල් වික්‍රමසිංහගේ නියෝජ්‍ය නායක දැන් ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන නිවේදනයකුත් දැම්ම පහාර දීපක වැරදි කියලා මේ නමවෙන්ද අදේ අරකලේ නීතු තරුණතරණින් අත්තඩු උඩ ගන්න කවුරු සතුටු කරන්නේ රාජපක්ෂ මම ඕගොල්ලන්ට රිදවපු අයට හොඳට රිදවනවා මං හොඳ බෝයි නේද කියලා වෙන මොකද්ද මේ වෙන මොකද්ද මේ අර ගෙදර ඇති කර සුරතලා ඉන්නෝනේ ඒ සුරතලා හාම් පුතාට හානියක් කරන්න ආවත් එයාට පුරනවා අපා කන්න පණිනවා ඉතින් මේ රාජපක්ෂ හාම් පුතාලා රකින්න තමයි රනිල් වික්‍රමසිංහ මේ රිදවීම කරන්නේ අරගලේ නිරත වෙච්ච අය අන්තරේ කඳුම් කර වසන්ත වත්තන උඩ ගත්ත අරගෙන දැන් පැය 72ක් රැඳවුම් නියෝග නිකුත් කළා තිබෙනවා සාමාන්‍ය අපි දන්න සාමාන්‍ය නීතිය මොකක්ද ඕනෑම කෙනෙක් අත්තන උඩ ගත්තහම පැය 48ක් යන මත් අධිකරණය ඉදිරිපත් කරලා එක්ක අධිකරණය අපමත එළියට එන්න ඕන එහෙම නැත්නම් වන්දනාගාරගත වෙන්න හැබැයි මෙතන එහෙම නෙවෙයි සිද්ධුනේ උපයෝග කරගත ත්‍රස්තවාදී වැලක්වීමේ පනත ත්‍රස්තවාදී වැලක්වීමේ පනත නීති උපයෝග කරගෙන රැඳවුම් නියෝග කළා කියනවා පැය 72ක තව ඕනනම් ඒ පනත අනුව තව දීර්ඝ කරන්න පුළුවන් මාස 3ක් දක්වා දින 90ක් දක්වා මොකද මේ කරන්නේ තිබෙන ජනතාව පියවත් ගන්න හැබැයි රනිල් මම මීට කලින් කිව්වා ඔයා අපිව බියවද්දපු කාලේ ඔයා ගොඩක් තරුණයි දැන් ඔයා මහලුයි එනිසා රනිල්ලගේ කඳවුර අද රජාපවත ඉන්නේ මේ විවස්ථාව මත මේ 134 මත පයකිරීම මත වරදාස වරප්‍රසාද මත රනිල් රාජපක්ෂ කඳවුර රඳාපවත ඉන්නේ ජනතාව මත එනිසා තමයි නේද සුසිල් යනකොට ඉස්කෝ විශ්වවිද්‍යාලයකට දරුවෝ හු කියන බන්දුල යනවා මිස් බන්දුල බස් එකක් විවෘත කරන්න බස් එකක් විවෘත කරන්න එමතියෙක් එනවා මොකද කරන්නේ මගෙන් හු කියනවා අද මොකද වෙලා තිබෙන්නේ මේ පාලනය මේ පාලකය මේ රටේ ජනතාව අනුමත කරන්නේ නෙමෙයි එනිසාද තියෙන එක කඳවුරක් මොකද්ද ජනතාවගෙන් විතන්නේ ජනතාව අනුමත නොකරන ජනතාවත් එක්ක සහ සම්බන්ධයක් නැති විවස්ථාව මර්ධන නීති 134 හා වරදාන වරප්‍රසාද මත රඳාපවතින කඳවුරක් තිබෙනවා ඒක තමයි ගොඩනැගිලා තිබෙන එක කඳවුර හැබැයි තව කඳවුරක් තිබෙනවා ඒ කඳවුර තමයි මොකද්ද ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට දහලා අපේක්ෂා කරපු දෙයක් තිබුණා සාමාන්‍යයෙන් ඒකට කිව්වා සිස්ටම් චේන්ජ් කියලා සිස්ටම් චේන්ජ් චේන්ජ් කරන්න හරි සිස්ටම් එකක් තියෙන්න බෑ වලවිදිය තමක් නැ සිස්ටම් චේන්ජ් මොකද එළිවේ මේ ගමන් කරමින් තිබෙන ආර්ථික දේශපාලන මාවත වෙනස් කරන්න ඕන කියලා මේ රටේ ජනතාව පාරට බහලා කිව්වා ගෝල් ෆේස් පිටියේ බැනර් ලෙල දුන්නා මහජනයාගේ දේපල හොරා කාපු දේපල පවර ගන්න වංචනිකට දඬුවම් දෙන්න අන ජනතාවගේ නැගිටීම එක සාධකයක්. ඒ වගේම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජනතාවට වඩා උඩින් ඉන්න ජනතාවගේ මුළු බලය වෙනුවට විවස්ථාවන් තුල ඇති කර ගන්න ලද සටක පටකම් හරහා කරන බලය වෙනුවට ජනතාවාදී විවස්ථාව ජනතාවගේ ඉල්ලි කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩනගන්න අපේ රටේ ජාතික සම්පත් රකින්න මෙම අරගලයක් තිබුණා දැන් අපි කියනවා ඒකට අවශ්‍යයි විශාල ජන බලවේගයක් සහිත කඳවුර අන්නේ කඳවුර තමයි ජාතික ජන බලවේගයේ මේ නිර්මාණය කළේ එන්න කිසිවක් නැහැ හම්බෙත් අද අපේ රටේ දේශපාලනේ මොනවද තියෙන්නේ මුකුත් දෙන්නේ නැහැ රනිල් මර්ධනය රනිල් වරප්‍රසාද රනිල් විවස්ථාව ඇතුලේ රනිල් 134 ඇතුලේ
ජාතික ජනබල වේගය ජනතාවත් වෙන කවුරුත් නෑ මතක තියාගන්න දැන් ගංගනිත් ඔක්කොම ඉවරයි මේ අරගලෙන් අවසන් කරේ මේ අරගලෙන් අවසන් කරේ රනිල් නේද මේ අරගලෙන් අවසන් කරේ රාජපක්ෂ කඳවුර විතරක් නෙමෙයි මේ අරගලෙන් කුඩා කුඩා ලපටි සිකිති දේශපාලන තිවර කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මොකද අටට නේද උදේ අටටත් මීටින් 10ටත් මීටින් 12ටත් මීටින් යන එක බේරගන්න හද ලොකු ව්‍යායාමයක් යන එක බේරගන්න පෞද්ගලික පක්ෂයක් හැටියට ගියා රනිල් වික්‍රමසිංහ හම්බෙන 18 දින සාකච්ඡාවට බස් එක දාගෙන 18 දෙනා ගිහිල්ලා සජිත් කිව්වා පක්ෂේ ස්ථාවරේ කිද පොන්සේකා කිව්වා මම නම් ඔවට රැ හොඳයි කියලා මේක මීටින් එක හර්ෂ කියනවා පොන්සේකා කියපගෙන මම කියන්නේ කියලා එක පක්ෂද පක්ෂ තාම හදන්නේ ගැලවිලා යන එක බේරාගන්නේ කොහොමද කියලා ගැලවිලා යන එක බේරාගන්නේ කොහොමද මන් දන්නෝ පෙරේදාට කලින් දවසේ රාජිත ගිහිලා රනිල් වික්‍රමසිංහ හම්බුණා මන් දන්නේ ඇයිද නැද්ද කියලා අද ජනතාවත් එක්ක දේශපාලන කිතු වෙලා නැහැ මතක තබා ගන්න. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? පාර්ලිමේන්තුව අමතලා රනිල් වික්‍රමසිංහ කරපු කතාව පිළිබඳව සජිත්ගේ කණ්ඩායමේ මතය මොකක්ද? සජිත්ගේ කණ්ඩායම මොකද රනිල් ගැන කියන්නේ? අයියෝ අපි කියන ඒවා නෑ කියන්නේ. අපේ වැඩ පිළිගන්නේ ඒක. ඒගොල්ලන්ට තියෙන ඒ වැඩ පිළිවෙලට පොහොට්ටු එක ගෑයි කියන ප්‍රශ්න. ඒ කියන්නේ මොකක්ද? රනිල් වික්‍රමසිංහට නියෝජනය කරමින් තිබෙන්නේ ඉදිරිපත් කරමින් තිබෙන්නේ සජබේ වැඩපිළිවෙල. එහෙනම් මොකෝ අප්ප එළි? මොකෝ එන රනිල්ට විරුද්ධ ආණ්ඩුව කඩන්නද? රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාසලාගේ ආර්ථික වැඩපිළිවෙල නම් ඒ දේශපාලන දර්ශනය නම් මොකටද සජිත් ආණ්ඩුව කඩන්නේ? දෙයක් නේ. එනිසාද දේශපාලනේ නන්නතර වෙලා අතරමං කණ්ඩායම බවට පත් වෙන්නේ. පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රභේද ඉන්නවා. දැන් රාජපක්ෂ කඳුරට විරුද්ධව දල සලහ ප්‍රමුණ ඡන්දේ. හැබැයි දල සලහ ප්‍රමුණ රාජපක්ෂලට විරුද්ධව ඡන්දේ ඉල්ලලා ආණ්ඩුව පැත්තේ වාඩි වෙලා ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා. ජනාධිපති තෝරන ඡන්දේදී රනිල් වික්‍රමසිංහට ඡන්දේ දීලා විපක්ෂ වාඩි වෙලා ඉන්නවා. අරගොල්ල ඩලස්ත ඡන්ද දීලා ආණ්ඩුවේ මේගොල්ල රනිල් ඡන්ද දීලා විපක්ෂේ. තව කණ්ඩායමක් ඉන්නවා. ඇත්තට මම මේ කියන්නේ කතා කරන්න බලි ඔය එක මන්ත්‍රීවරයෙක් එක්ක හරි කතා කරන්න බලි චුට්ටක් කඩලා බලන මොකಾದද දන්නේ කියලා. හොයා ගන්න බෑ කොයි පැත්තද කියලා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? නේද? අද මේ පාර්ලිමේන්තුවේ තියෙන සියලු බල කඳුරු සුණු විසුණු වෙලා තිබෙන්නේ. අද පාර්ලිමේන්තුවේ එළිය මතවාදී ඒකකෘතාව ඇත්ත වෙන වැදගත් සංවිධානය ඇත්ත වෙන ඉලක්කය තියෙන අරමුණ තියෙන සාමූහික වැඩ කරන ඒවයි දේශපාලන පරිවර්තන වලට ඕන මතවාදී ඒකකෘතාවයක් ඕන මොකක්ද අපි කරන්නේ වේදනේ අපි ඔක්කොම අතර එක මතවාදී ඒකකෘතාවයක් ඇත්ත වෙන හොඳ සංවිධාන ජාලයක් කියන උනකම තිබෙනවා ඔබල දන්නවා ඉතම දුෂ්කර කාලයක් මේක. තංගල්ලේ නම් බස් එකක් එන ලක්ෂයක් ගන්න. දිනියා ඉදන් බස් එකක් එන ලක්ෂයක් අහමාරක් විතර ගන්න. එහෙමද? හැබැයි මේ නුගේගොඩ නගරේ නේද? සිසාරා මහිස්කොඩ බවට පත් වෙන මේ ජන බල වේගය කඳවන්න පුළුවන් කර තිබෙන්නේ ශක්තිමත් සංවිධානයකට විතරයි. වෙන කාටද පුළුවන්? වෙන කාටද පුළුවන්? අනිත්‍යර පොඩි නිකන් නේද? හාබිටි වගේ මොනව හරි කරන්න පුළුවන්. වෙන මොකුත් කරන්න බෑ මතක තියාගන්න. ඔච්චරයි. තනතන නෙද්දදා යන්න පුළුවන්. මේක තමයි බලවේගය. මොකද්ද? එක මතවාදී එකගතාවය. මොකද්ද අපි කරන්නේ? මොකක් වෙනුවෙන්ද අපි කරන්නේ? ඒ වැඩේ පිළිබඳ අපි අතර පොදු එකගතාවයක් තියෙනවා. ඒ වගේම ඉතාමත් විහිදුණු සංවිධාන ජාලයක් තිබෙනවා. උරුසමිත ව්‍යාපාරේ ශක්තිමත් උරුසමිත ව්‍යාපාරේ වෘත්තීය වේදින් අතර ශක්තිමත් වෘත්තීය ව්‍යාපාරය. ගොවි ජනතාව අතර ශක්තිමත් ගොවි ව්‍යාපාරය. තරුණ ව්‍යාපාරය අතර රැඩිකල් සටන්කාමී තරුණ ව්‍යාපාරය.
කාන්තාවන් ඇතුලේ ඔන්නේ දුක් වේදනාව හඳුනාගෙන ඒකාන්තවන් ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් කාන්තාව ව්‍යාපාරය. ඒක තමයි බලය මතක තබා ගන්න. අපි හාමුදුරුවන් වහන්සේලා ශක්තිමත් භික්ෂු ව්‍යාපාරය. ආගමනාකින් ව්‍යාපාරය. කලාකරුවන් විශාල ප්‍රමාණයක්. එනිසා මතක තබා ගන්න. මේ රට වෙනස් කරන්න පුළුවන් මතවාදී එකඟතාවයක් තිබෙන ශක්තිමත් සංවිධානයක් ගන්න තිබෙන ජාතික ජන බලවේගය තමයි රනිල් රාජපක්ෂ කරගෙන තියෙන ප්‍රබලතම කඳවුර මතක තබා ගන්න. ඒක තමයි රනිල් රාජපක්ෂ කරගෙන හිවතන කඳවුර. අනිත් ඒවා පොටි පොටි ලපටි සපටි වැඩ. ඒක ගණන් ගන්නවත් තිබා. අපිට වැඩක් තියෙනවා. මොකද වැඩේ? පළවෙනි වැඩේ මේ පාර්ලිමේන්තුවේ ජනවරමක් නෝ. මේකට ජනවරමක් තියෙනවද? මොන ජනවරමක්ද තියෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ දිනන්න පෙන්වුවේ කවුද? රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහට විරුද්ධව තමයි ගෝඨාභය ජනාධිපති වෙන්නේ. මතකද? රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකුණා. හම්බන්තොට වරාය බේරගන්න ගෝඨාභයට දින්න. රනිල්ට එරෙහිව ජනවරම. රනිල් වික්‍රමසිංහ පාස්කු පහරේ සිද්ධ වෙනකොට අකමැතිවරයා එකට වග කිය යුතු කෙනා මිනිසුන් මැරෙනකම් පන්සිය ගණන තුවාල වෙනකම් ආරක්ෂාව සපයන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ ආරක්ෂාව දුර්වල කරා. බුද්ධියංශ අත්අඩංගුවට ගත්තා. හමුදා යාන්ත්‍ර කඩාවැට්ටුවා. ආරක්ෂාව හදන්න ගෝඨාභය දින්න. රනිල්ට විරුද්ධ ගෝඨාභය. රනිල් වික්‍රමසිංහ තමගේ අතිජාත මිත්‍රයෙක් එක්ක මහබැංකුව මංකොල්ල කෑවා. එහෙම කිව්වා අපිට. මහබැංකුව මංකොල්ල කෑවා. මහදවල් නේද? මහබැංකු මහමංකොල්ලේ. රනිල් හිරේ යවන්න ගෝඨාට දෙන්න. එහෙනම් ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ලක්ෂ 60 මේ තුන තියෙන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ ලැබුණු ලක්ෂ 60 මේ තුන තියෙන්නේ රනිල් වික්‍රමසිංහට එරෙහි ජනවරම. රනිල් පෙන්නලා තමයි ඒක ගත්තේ. එහෙම නෙමෙයි. රනිල් පෙන්නලා ගත්තේ. රනිල් තමයි රට විකුණන්නේ. ඇත්ත ඒක හොඳයි. රනිල් තමයි ජාතික ආරක්ෂාව නැති කරේ. රනිල් තමයි පාසු පහරට මූල උපයන් සකස් කරේ. රනිල් තමයි මහ බැංකුව මංකොල්ල කෑවේ. රනිල්ට රේව ගෝඨාට දෙන්න. ජනතාව රනිල්ට රේව ගෝඨාට දුන්නා. ගෝඨා ගිහිල්ල ගෝඨා රනිල්ට දුන්න මරවට. කොහොමද මේ ජනවරම තියෙන්නේ? ඔළුවෙන් හිටවලානේ තියෙන්නේ. එනිසා මේ ආණ්ඩුවේ ජනවරමක් තියෙනවා. ජනවරම නේ. පාර්ලිමේන්තු තුනෙන්ද කම්බුනේ කොහොමද? පාර්ලිමේන්තු තුනෙන්ද කම්බුනේ රනිල් එක ගෝඨාභයගේ ජයග්‍රහණ. ගෝඨාභය දිනුවා පාර්ලිමේන්තු ඡන්දට එක වාසි වුණා. දෙක මහින්ද රාජපක්ෂ. මේ ආගමිත කරන්නේ එහෙම නෙමෙයි. හැබැයි මොකද ලදී? මහින්දනේ යකමැතිත් නේ. එනිසා තවදුරටත් මේක රටේ ජනතාව පාලනය කිරීම සඳහා ජනවරමක් මේ පාර්ලිමේන්තුවට වෙ ජනාධිපතිට නේ. ජනතාවගේ කැමැත්තෙන් තෝරාපත් කරගන්න ලද ජනතා නියෝජිත විසින් මේ රට පාලනය කරනව නෙවෙයිද? විවස්ථාව ඇතුළේ යටි උගුරු ගහලා විවස්ථාව ඇතුළේ කුමන්ත්‍රණ කරලා බලයක් අතවගෙන තිබෙනවා. මේ රටේ මෙවැනි පාලනය කරන රනිල් වික්‍රමසිංහට හෝ රාජපක්ෂ කඳවුරට රනිල් රාජපක්ෂලාට මෙවැනි බලයක් ගෙනියන්න ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවත් ජනතාවගේ පරමාධිපත්‍ය පැත්තෙන් බැලුවත් ජනතාවගේ ජනවරම් පැත්තෙන් බැලුවත් සදාචාරාත්මක පැත්තෙන් බැලුවත් කිසිදු පැත්තකින් අයිතියක් නැහැ. අයිතියක් තියෙනවා. කොහොමද මේ අයිතිය හම්බ වෙන්නේ? තමන්ට විරුද්ධව ඡන්දේ කරලා නේද? එයාට ඉන්න බලය ගන්න. මන් දන්න චන්දිරිපෝ කොහොම ඉන්නවද කියලා. රනිල් ගෙදර යවන්න චන්දිරිල රනිල් ආණ්ඩුව. මොකද මොකද කියන්නේ එනවා? එහෙනම් අනිවාර්යෙන් මේ රට ඉස්සරහට ගෙන යන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගේ ජනපා ජනතා පරමාධිපත්‍ය ජනවරමට ගරු කරනවා නම් මොකද කළ යුතු වන්නේ? මේ පාර්ලිමේන්තු විසුරුව හැරලා නව ජනවරමකට ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒක කරන්න ඕන. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු ඇතුලේ අටවා ගන්න නේද බල පෙරලි වලින් මෙරට පාලනය කරන්න අයිතියක් නැහැ. එන්ද රනිල්
මෙරට පාරට බෑදෙන අම්මලා තාත්තලා නෙවෙයි ප්‍රජාතන්ත්‍ර විරෝධී අප්‍රජාතන්ත්‍ර විරෝධී මට ජනවරමක් නෙ මෙරට ගෙන තවන්නේ මතක තබා ගන්න එන්සා ජනවරමක් කොහොමද ඊළඟට මහා පරමණවන්ත දූෂණ වලට විරුද්ධව ජනතාව පාරට බැස්සේ ඇයි බැසිල් රාජපක්ෂ ලංකාවෙන් පැනලා යන්න හදනකොට කටුනායකෙන් යන්න නඳුන්නේ ඇයි මත්තලෙන් යන්න නඳුන්නේ ඇයි ගුවන් යානක නැගල නේද මත්තලෙන් කටුනායක කටුනායකෙන් මත්තල රවුම් ගැව්වේ ඇයි ජනතාව එදා කිව්වේ මොකද්ද ජනතාව එදා කිව්වේ මහජනයාගේ දේපල මංකොල්ල කාපු මහජනගේ දේපල හොරකම් කරපු බැසිල්ට එයාපෝට් එකේ යන්න දෙන්න බෑ එහෙම කිව්වේ එහෙම නෙමෙයි තිබුණේ නේද බොහෝ කිව්වේ මොකද්ද හොරු පණලා යන්න හදනවා හොරු පණලා යන්නක බේර වලක්ක ගන්න කියලා තමයි කිව්වේ ඉනිසා ජනතාවගේ ජනමතය මොකක්ද ජනතාවගේ ජනමතය මහජනයාගේ දේපල හොරකම් කරපු මහජනගේ දේපල වංචා කරපු වංචනිකයන්ට දඬුවම් දෙන්න ඒ දේපල පවරගන්න රනිල් කර්මදීක් අර එක්ක ඔට්ටුවක් කල්ලන්න රනිල් ඔයාගෙන ඔයා මහජනයාගේ දේපල හොරකම් කරපු වංචනිකයන්ට දඬුවම් දෙන්න ලෑස්ති නම් නාමිකව හරි ඔයාගේ යාළුවා එද කවුද අර්ජුන මහේන්ද්‍රන් උසාවි වරෙන්තුනි කුරලා තියෙන රතු වරෙන්තු කාරයා රට පැනලා ඉන්නවා පුළුවන් නම් ගෙනි ද ජනතාවගේ ජනමතය ජනතාවගේ ජන නැගිටීම මොකද තිබෙන්නේ වන්දන කරන දඬුවම් දෙන්න හැබැයි සිද්ධ වුණේ කුමක් ඊට ප්‍රතිපක්ෂ පාලනය කොටන කියලා තිබුණා නිමල් සිරිපාල පහුගියද ගුවන්තොටුපලේ කරන ව්‍යාපෘතිය කරන්නේ ජපන් තායිස සමාගම. එමයි ජපන් තායිස සමාගමෙන් කප්පන් ඉල්ලුවා කියලා. මිලියන 200ක් කෝටි 20ක් පගා ඉල්ලුවා කියලා. ඒ වෙලාවේ හිටපු ජනාධිපති ගෝඨාභයට ගිහිල්ලා ඉතාමත් බලවත් නේද රාජතාන්ත්‍රික සබත්තාවයන් එක්ක පැමිණිල්ලක් කරා. බලවත් එක. ඕනතරම් යමතුරුගෙන පත්තරවල ගියා. නේද සීනිවලින් මෙච්චර ගැව්වා බන්දුල සුදුළු ඕනෙන් ගැව්වා මොනතරම් ගියාද හැබැයි ඒකටත් ගෝඨාභය ඇක්ෂන් එකක් ගත්තේ නෑ හැබැයි ගෝඨාභය නිමල් සිරිපාලට කතා කරලා කිව්වා ඇමතිකමින් අයින් කියන්න ඇයි ඇයි අයින් වෙන්න කියන්නේ ඒ තරම් බලගත් කෙනකින් මේ පැමිණිල්ල ආවේ ඒක අත්තරින්න බෑ අත්තරින්න බැරි නිසා කිව්වා ගෝඨාභය නිමල් සිරිපාලට ඉල්ලා අස්වැන්න කිව්වා නිමල් සිරිපාල ඉල්ලාසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා දැම්ම කමිටුවක් කුසලා සරෝජිනිගේ නායකත්වයෙන් මම දන්න විදියට කුසලා සරෝජිනි එම කමිටුවේ සභාපති කරන්න කියලා ඉල්ලලා තියෙන්නේ නිමල් සිරිපාල කමිටුවක් දැම්ම 23 වෙනිදා 30 වෙනිදා වාර්තාවක් දුන්නා එහෙම පැමිණිල්ලක් නැත ඊයලා රාජතාන්ත්‍රික සබඳතාවය ජනාධිපතිට පැමිණිලි කරාට පස්සේ අය කියලා කුසලගේ කුස්සියට ගිහිලා කියනවා කියලාද එහෙම ඉවත් කරේ බලගත පැමිණිල්ලක් මත නැවත රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ ඒ නිමල් සිරිපාලවම ඒ ඇමතිකම දෙනවා රටේ ජනතාව කියන වංචන කියන දඬුවම් දෙන්න වංචා කළද දේපල පොවර ගන්න රනිල් වික්‍රමසිංහ වංචනිකයා එයා මාත්‍රි ධූරෙම නැවත දෙනවා ඒ විතරක් प्रसन्न रणतुंग आंडपक्ष प्रधान संविधायक महाधिकारी नीति डंडुआट अगमित रणिल विक्रम सिंह नंडुवाल महाधिकारी प्रसन्न रणतुंग कप्पन कप्पन प्रसन्न अधिकारी
අධිකරණ එකෙන් දෙන්න පුළුවන් උපරිම දඩුවම විශාලතම දඩුවම කෝටි දෙක හමාරක දඩයක් ගැහුවා ඊට පස්සේ ලක්ෂ 20ක වන්දිය ගෙවන්න කිව්වා ඊට පස්සේ අවුරුදු 4ක සිර දඩුවමක් දුන්නා දඩුවම ඒක අවුරුදු 4ක සිර දඩුවමක් දුන්නා දීලා අධිකරණයෙන් ඒක අත්හිටෙව්වා ඔච්චරයි දඬුවම දීලා අත්හිටෙව්වා දැන් මොකද වෙලා තියෙන්නේ ප්‍රසන්න රන්තුංග IRC කාර්යාලය හරිනම් මහා අධිකරණය කෝටි දෙකමාරක දඩයක් නියම වෙලා තියෙනවා ලක්ෂ 20ක වන්දියක් නියම වෙලා තියෙනවා අවුරුදු 4කට හිරේ නියම කළා තියෙනවා අවුරුදු 4 එක බඳලා තියෙනවා දැන් මොකද කරන්නේ එයා ඇපීල් කරලා දෙනවා ඒක වෙනම දෙයක් හැබැයි එයා කවුදද එයා ආණ්ඩු පක්ෂයේ සංවිධායක අපේ නාගරික සංවර්ධන ඇමතිතුමා උන් උන් දැන් මොකද මෙරට ඕන මෙරට අවශ්‍යයි මොකද්ද මහජනක දේපල කෝට්ටේ ප්‍රකට කරන හොරකම් කරලද වංචන කරන දඬුවම් දෙන ඒ දේපල පවරගෙන පාලනයක් අවශ්‍යයි ඒක තමයි ජනතාවගේ අදහස ඒක තමයි ජන මතය ඒක තමයි ජනතාව ඉල්ලන්නේ ඒක තමයි අප්‍රේල් 9 මැයි 9 ජූනි 9 ජූලි 9 ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරක බැලලා කිව්වේ මොකද කිව්වේ වංචන කරන දඬුවම් දෙන්න වංචා කරපු දේපල පවරගන්න දැන් ඒ ජනතාවගේ වමනාව මේ පාර්ලිමේන්තුව මේ රණ නියෝජනය කරනවද නෑ නියෝජනය කරන්නේ නෑ එහෙනම් මොකද උඩ කමද වෙන්නේ ජනතාවට නව ජනවරණයක අවස්ථාව දෙන්න ඕන වන්දන කැඳ දූෂිතෙන්ද දඬුවම් දෙන පාලනය හදාගන්න මේ පාර්ලිමේන්තුවේ කරන්නේ නෑ පාර්ලිමේන්තුව වමනාව ජනතාවගේ වමනාව දෙක පාර්ලිමේන්තුව ඇමති මණ්ඩලය ජනාධිපති නියෝජනය කරන්නේ හොරු හොරු රකින්න ජනතාව ඉල්ලන්නේ හොරු අල්ලන්න හොරුන්ට දඬුවම් දෙන්න ජනතාවගේ වමනාවයි පාර්ලිමේන්තු වමනාවයි දෙකක් මේව පාර්ලිමේන්තුව ජනතාව තියන්න ඕනේ ඒ නිසා මේ පාර්ලිමේන්තු විසූ වැහැර නව ජනවරමකට අවස්ථාවක් ලබා දීම කළ යුතුමයි මම තබා ගන්න ඒක අපේ අරගල වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය